ඔයි බොන් මගේ අලුව හැමෝටම ඉතින් ඔන්න මං ඔයාලට අදත් අලුත් පාඩමක් අරගෙන ආවා ඊට කලින් අපිත් එක්ක අද අලුතෙන් යාළුවෙක් එකතු වෙනවා නම් ඔයාලා මුලින්ම කරන්න ඕනේ අපේ මේ වැඩසටහනේ පළවෙනි පාඩම බලන්න පළවෙනි පාඩමේ ඉඳලා පිළිවෙලට බලාගෙන ඉන්න ඉතින් මේ වෙනකම් කරලා තියෙන හැම පාඩමකම ලින්ක්ස් ටික පල්හැ ඩිස්ක්‍රිප්ෂන් එකේ මං ඔයාලට දීලා තියෙනවා ඒක නිසා ඔයාලට පුළුවන් මුලින් ඉඳලා පිළිවෙලට අපිත් එක්ක එකතු වෙන්න ඉතින් එහෙනම් අදත් මං ඔයාලට අලුත් වාක්‍ය ටිකක් කියලා දෙනවා පොඩි පොඩි දබස් ටිකක් අපි එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව ඉක්මනට බලමු අද ඉගෙන ගන්න යන්නේ අලුත් වාක්‍ය ටික මොනවද කියලා. ඉතින් අද මුල්ම වාක්‍ය තමයි do it's 10 o'clock. do it's 10 o'clock. ඒ කියන්නේ මොකද්ද? do වෙලාව 10යි. do it's 10 o'clock. do වෙලාව 10යි. ඒ වගේම තමයි වෙලාව කියන්නේ කොහොමද කියලා මම ඔයාලට කලින් විශේෂ වීඩියෝ එකකින් කියලා දීලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එක බැලුවොත් ඔයාලා දන්නවා කොහොමද වෙලාවක් අපි තව කෙනෙක්ට කියන්නේ කියලා. උඩ තියෙන මේ ලින්ක් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එකෙන් වෙලාව කියන හැටි පුරුදු වෙන්න. අපි බලමු දැන් මේ වාක්‍ය do it's 10 o'clock. do it's 10 o'clock. ඒ කියන්නේ මොකද්ද? do වෙලාව 10යි. ඉතින් මම හිතනවා ඔයාලට මේක තේරෙනවා ඇති කියලා. අපි බලමු ඊට පස්සේ තියෙනවා we have to go to the market. we have to go to the market. ඒ කියන්නේ මොකද්ද? අපිට මාකට් එකට යන්න තියෙනවා. we have to go to the market. අපිට මාකට් එකට යන්න තියෙනවා. we have to go. ඒ කියන්නේ අපිට යන්න තියෙනවා. we have to eat. ඒ කියන්නේ අපිට කන්න තියෙනවා. we have to run. ඒ කියන්නේ අපිට දුවන්න තියෙනවා. we have to study. ඒ කියන්නේ අපිට ඉගෙන ගන්න තියෙනවා. ඔය විදිහට ඔයාලට පුළුවන් we have to කියලා දාලා කැමති දෙයක් කියලා පුරුදු වෙන්න. අපහු බලන්න we have to go to the market. ඒ කියන්නේ මොකද්ද? අපිට මාකට් එකට යන්න තියෙනවා. අපි බලමු ඊට පස්සේ තියෙනවා okay amma I'll come. okay amma I'll come. ඒ කියන්නේ මොකද්ද? හා අම්මේ මම එන්නම්. okay amma I'll come. හරි අම්මා මම එන්නම්. ඉතින් ඒක ගොඩක් ලේසි වාක්‍යයක් ඔයාලට එක කියලා දෙන්න දෙයක් නැහැ. මම හිතනවා තේරෙනවා ඇති කියලා. ඊට පස්සේ තියෙනවා we have to come quickly. we have to cook. we have to come quickly. we have to cook. අපි මේ වාක්‍ය දෙක වෙන වෙනම බලමු. we have to come quickly. ඒ කියන්නේ අපි ඉක්මනට එන්න ඕනේ. අපිට ඉක්මනට එන්න වෙනවා කියලා තමයි මේ කියන්නේ. we have to come quickly. we have to come quickly. අපි ඉක්මනට එන්න ඕනේ. we have to cook. ඒ කියන්නේ අපිට උයන්න තියෙනවා. we have to cook. අපිට උයන්න තියෙනවා. ඒක නිසා අපි ඉක්මනට එන්න ඕනේ. ඉතින් ඒක තමයි මේ වාක්‍යයේ තේරුම. ඉතින් මම හිතනවා ඔයාලට මේක තේරෙනවා ඇති කියලා. අපෝ සරයක් අපි බලමු. we have to come quickly. we have to cook. ඒ කියන්නේ අපිට ඉක්මනට එන්න ඕනේ. අපිට උයන්න තියෙනවා. ඊළඟ එක තමයි shall we go by a three wheeler. shall we go by a three wheeler. ඒ කියන්නේ මොකද්ද? අපි three wheel එකක යමුද කියලා තමයි අහන්නේ. shall we go by a three wheeler. shall we go. ඒ කියන්නේ අපි යමුද. shall we eat. ඒ කියන්නේ අපි කමුද. shall we dance. ඒ කියන්නේ අපි dance කරමුද. shall we run. ඒ කියන්නේ අපි දුවමුද. ඒ විදිහට ඔයාලට shall කියන එක දාලා කැමති දෙයක් කියන්න පුළුවන්. අපහු බලන්න shall we go by a three wheeler. මෙතනදී by a three wheeler කියලා කියන්නේ ඇයි? three wheel එකක යමු කියලා තමයි කියන්නේ. බස් එකක යමු කිව්වනම් කොහොමද කියන්නේ? by a bus. by a van. ඒ කියන්නේ van එකක. by a car. ඒ කියන්නේ car එකක. by a bicycle. ඒ කියන්නේ bicycle එකක. ඉතින් ඔය විදිහට ඔයාලට පුළුවන් යන වාහනය අනුව by කියන එක දාලා කියලා පුරුදු වෙන්න. එහෙනම් ඒකත් ලේසි වාක්‍යයක්. ඊළඟට තියෙනවා then we can go quickly. ඒ කියන්නේ එතකොට අපිට ඉක්මනට යන්න පුළුවන්. then we can go quickly. එතකොට අපිට ඉක්මනට යන්න පුළුවන්. ඊළඟ වාක්‍යයත් අපි මෙහෙමම බලමු. how much does it cost to go to piliyandala. how much does it cost to go to piliyandala. ඒ කියන්නේ මොකද්ද? පිළියන්දලට යන්න ගාන කීයද කියලා තමයි මේ අහලා තියෙන්නේ. how much does it cost to go to piliyandala. how much කියලා අපිට අහන්න පුළුවන් කීයද කියලා අහනකොට. how much does it cost to go to piliyandala. පිළියන්දලට යන්න ගාන කීයද කියලා තමයි මේ අහලා තියෙන්නේ. ඉතින් ඕක ඔයාලට අමාරුයි කියලා හිතුනට මේක ලේසි වාක්‍යයක්. ඊළඟට මොකද්ද කියන්නේ? 150 රුපීස්. ඒ කියන්නේ මොකද්ද? රුපියල් 150යි. 150 රුපීස්. ඒ කියන්නේ රුපියල් 150යි. ඊට පස්සේ කියනවා it's too much. others take only 100 rupees. it's too much. others take only 100 rupees. ඒ කියන්නේ මොකද්ද? ගාන වැඩිනේ. අනිත් අය ගන්නේ රුපියල් 100යි. it's too much. ඒ කියන්නේ ගොඩක් වැඩි. ගාන වැඩි කියලා තමයි මේ
කියලා තියෙන්නේ. It's too much. Others take only 100 rupees. Others take only 100 rupees. ඒ කියන්නේ අනිත් අය යන්නේ රුපියල් 100ට එක්ක අනිත් අය ගන්නේ රුපියල් 100යි. ඉතින් ඔය තේරුම තමයි මේ වාක්‍ය ඇතුලේ තියෙන්නේ. මම හිතනවා ඔයාලට මේක පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ කියනවා It's okay. 100 rupees is enough. It's okay. 100 rupees is enough. ඒ කියන්නේ මොකද්ද? ආ කමක් නැහැ. රුපියල් 100ක් ඇති. It's okay. එක කමක් නැහැ. 100 rupees is enough. ඒ කියන්නේ රුපියල් 100ක් ඇති. ඊට පස්සේ කියනවා Do you have changes? Do you have changes? ඒ කියන්නේ මොකද්ද? ඔයා ළඟ මාරු තියෙනවද? Do you have changes? ඔයා ළඟ මාරු තියෙනවද කියලා තමයි අහන්නේ. ඔන්න මේ වගේ දේවල් තමයි අපිට නිතරම කතා කරද්දී ඕන වෙන දේවල්. මොකද අපි නිතරම මේ වගේ දේවල් කියනවා අහනවා. ඉතින් ඒ දේවල් අපිට ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද කියලා ඔයාලට මේ පාඩමෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ටික හරියට පුරුදු වෙන්න අපහු බලන්න. Do you have changes? Do you have changes? ඒ කියන්නේ ඔයා ළඟ මාරු තියෙනවද? ඊට පස්සේ ඔන්න අද අපේ අන්තිම වාක්‍යයට ඇවිල්ලා තියෙනවා. Wait a little, I'll give you. Wait a little, I'll give you. ඒ කියන්නේ මොකද්ද? චුට්ටක් ඉන්න මම දෙන්නම්. Wait a little. ඒ කියන්නේ චුට්ටක් ඉන්න, පොඩ්ඩක් ඉන්න. I'll give you. ඒ කියන්නේ මම ඔයාට දෙන්නම්. Wait a little කියන්න පුළුවන්. Wait a moment කියන්න පුළුවන්. Wait for a while කියන්න පුළුවන්. ඒ වගේ කැමති දෙයක් අපිට චුට්ටක් ඉන්න කියලා කියද්දි කියන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔන්න වාක්‍ය ටික තමයි ඔයාලට මේ සතියේදී පුරුදු වෙන්න තියෙන්නේ. ගොඩක් ලේසි වාක්‍ය ටිකක් අද තිබ්බේ. හැබැයි මේ වාක්‍ය ගොඩක් වෙලාවට අපිට එළියට ගියාම තව කෙනෙක් එක්ක කතා කරද්දී ගොඩක් ඕන වෙන දේවල් තමයි තිබ්බේ. ඉතින් ඒක නිසා ඔයාලට තියෙන්නේ හොඳටම මේ ටික පොඩි අයත් එක්ක පුරුදු වෙන එක. එයාලටත් හරියට කියලා දෙන්න, ඔයාලත් මේ ටික හොඳටම පුරුදු වෙලා. එහෙනම් ඔන්න ඔය වාක්‍ය ටික තමයි ඔයාලට මේ සතියේදී පුරුදු වෙන්න තියෙන්නේ. මම හිතනවා මේ ටික ඔයාලට හොඳටම තේරෙන්න ඇති කියලා. ඒ වගේම තමයි පොඩි අයටත් හරියට කියලා දෙන්න. අපි එහෙනම් තවත් අලුත් පාඩමකින් ලබන සතිය හම්බ වෙමු. ඒ හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.